රොබෝ තාක්ෂණය ලෝකය තුල ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතිනවා. එය මානව වර්ගයාගේ කටයුතු පහසු කර ගැනීමට භාවිත වන බවටයි පිළිගැනීමක් පවතින්නේ. කෙසේ වෙතත් රටවල් 6ක් විසින් මේ වන විටත් මිනිස් ඝාතක රොබෝවන් නිර්මාණය කර ඇති බව නවතම ජාත්‍යන්තර වාර්තාවක් හෙළි කර තිබෙනවා. ඝාතක රොබෝවන්ට එරෙහි ජාත්‍යන්තර සංවිධානය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් එක්ව මෙම වාර්තාව සකස් කර තිබුණා. මෙම වාර්තාව මගින් හෙළි කර ඇත්තේ ඇමරිකාව, චීනය, ඊශ්‍රායලය, දකුණු කොරියාව, රුසියාව සහ බ්‍රිතාන්‍ය මේ වන විටත් ඝාතක රොබෝවන් භාවිත කරන බවයි. මේ අතරට මිනිසුන්ට සමාන රොබෝවන් මෙන්ම රොබෝ ඩ්‍රෝන යානා සහ රොබෝ යුද ටැංකිද ඇතුළත්. ඉදිරි යුද තත්වයකදී මිනිසුන්ගේ දායකත්වයකින් තොරව සතුරන් විනාශ කිරීමට මෙම රොබෝවන්ට හැකියාව පවතින බවද මෙම වාර්තාව අනාවරණ කරනවා. මගින් පෙන්වා දෙන විශේෂතම කරුණ වන්නේ ඝාතනය කළ යුත්තේ කවරෙක්ද යන්න මුහුණ බලා තීරණය කිරීමට මෙම ඝාතක රොබෝවන්ට හැකියාව පැවතීමයි. මේ වන විටත් දකුණු කොරියාව සහ ඊශ්‍රායලයේ දේශ සීමාවල ආරක්ෂාව සඳහා මෙම ඝාතක රොබෝවන් භාවිත කරන බවද හෙළි කර තිබුණා. එමගින් තම හමුදාවල දායකත්වයකින් තොරව සතුරන් විනාශ කිරීමට හැකියාව පවතින බවයි හෙළි කර ඇත්තේ. මෙසේ නිර්මාණය වන ඝාතක රොබෝවන් හරහා සමස්ත මිනිස් වර්ගයාම අවදානමට පත්වන බවද ජගත් සංවිධානයට වාර්තාවක් ඉදිරිපත්ව තිබෙනවා. මේ අතරින් ඇතැම් රොබෝවන් මිනිසාට සමාන වන අතර ඇතැම් රොබෝවන් යාන්ත්‍රික මට්ටමින් පවතින බව සඳහන්. රුසියාව නිර්මාණය කළ යුර-9 මාරක රොබෝ යන්ත්‍රය යුද ටැංකියක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ. මිනිස් පාලනයකින් තොරව ක්‍රියාත්මක වන එයට රොබෝ ඩ්‍රෝන යානයක් සහ මිසයිලයක්ද රැගෙන යා හැකි වෙනවා. 2025 වන විට රුසියානු හමුදාවෙන් 130ක මට්ටමකට මෙම ඝාතක රොබෝවන් සංවර්ධනය කිරීමට නියමිත බවද මෙම වාර්තාව අනාවරණ කළා. මේ අතර චීනයේද ඝාතක රොබෝවන් වර්ධනය කරන බවටයි ජගත් සංවිධානයට වාර්තා ඉදිරිපත්ව ඇත්තේ. ක්ලව් එක ලෙස හඳුන්වන ඝාතක රොබෝව සහ මිනිස් ස්වරූපයට සමාන ඝාතක රොබෝවන්ද එහි නිර්මාණය වන බව සඳහන්. මෙම රොබෝවන්ට සතුරන් තීරණය කිරීම සහ විනාශ කර දැමීමේ සම්පූර්ණ හැකියාවද පවතිනවා. ඒ අනුව ඉතා ඉක්මනින්ම මිනිසාගේ ජීවත් වීමේ අයිතිය තීරණය කිරීමේ හැකියාව ඝාතක රොබෝවන් අතට පත්වනු ඇති බවටද අනතුරු අඟවා තිබුණා. පසුගියදා ලෝකයෙන් සමුගත් මහාචාර්ය ස්ටීවන් හෝකින් මහතාද ඝාතක රොබෝවන් නිෂ්පාදනය කිරීමෙන් වළකින්නැයි ලෝකයෙන් ඉල්ලීමක් කළා. ඔහු පෙන්වා දී තිබුණේ එම රොබෝවන් පාලනය කිරීමේ හැකියාව යම් දිනක මිනිසා අතින් ගිලිහි යාමට ඉඩ පවතින බවයි. එබැවින් මේ සඳහා ලෝකයේ සියලුම රාජ්‍යයන් එකඟතාවයකට එළඹිය යුතු බවයි ජගත් සංවිධානය පවසන්නේ. මේට අදාළව ඉදිරිපත් වූ වාර්තා කිහිපයක්ම ජගත් සංවිධානය හමුවේ සලකා බලා තිබුණා. ඒ සඳහා දායකත්වය ලබා දී තිබුණේ ලෝකයේ රටවලින් 50%කටත් අඩු ප්‍රමාණයක් පමණයි. මේ පිළිබඳ අදහස් දක්වන බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පවසන්නේ ටර්මිනේටර් මට්ටමේ ඝාතක රොබෝවන් මේ වනතෙක් ලෝකයේ එලිදක්වා නොමැති බවයි. ඇතැම් විට ඇමරිකාව, චීනය, රුසියාව සහ ඊශ්‍රායලය දැනටමත් එම රොබෝවන් නිපදවා ඇති බවටද විශ්වාසය පළවෙනවා. අනාගත ගෝලීය යුද තත්ත්වයකදී එම රොබෝවන් කලෙලි බැසීමට නියමිත බවටයි වාර්තා පළවන්නේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.